අද ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශකයාණන් වහන්සේ පූජනීය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තු තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම්මු භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්මු නමස්කාරය වේවා ධම්මස්වාමි ලෝකස්වාමි භාග්‍යවතුන් වහන්සේටයි ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම්මු භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරගනිත්වා සාදු 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 සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි අද දවසේදී පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි අද නිත් ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව සඳහා දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ මාස්වත්ත වැලිමලුව නෙල්ලුපිටියේ පදිංචි රෙජිනෝල්ඩ් ග්‍රේස් මහත්මිය ඇතුළු පින්වත් හැමදිනාම විසින් අපි මේ පින්වත් හැමදිනාටම සද්ධර්ම දේශනාව අවසානයේ පින්පෙත් අනුමෝදන් කිරීමේ අරමුණින්
අදත් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව පවත්වන්නයි මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ. අපි පිඟුතුන් දන්නවා අපි මේ දවස්වල විශේෂ දේශනාවක් සාකච්ඡා කරගෙන ඉන්නේ. ඒ තමයි මජ්ක්‍ධිම නිකායේ රත විනීත සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාවේ අපි විශේෂ දේශනාවක් ආරම්භ කළා. ඒ තමයි මේ දුතාංග පිළිබඳව සිදු කරන සාකච්ඡාව. අල්පේච්ච භාවයේ පැහැදිලි කරන තැන පිඟත්ති මේ දුතාංග අපට සාකච්ඡා කරන්න අවස්ථාවක් ලැබුණා. ඒ නිසා අපි ඒ පිළිබඳවත් මේ දේශනා මාලාව ඇතුළත සාකච්ඡා කරන්නට අරමුණු කරගත්තා. අපි මේ වෙනකොට දුතාංග 13ක පිඟතුනි රුක්කමූලිකංගය අබ්බෝකාසිකංගය කියන දුතාංගයේ දක්වා සාකච්ඡා කරලා අවසන්. තව අපිට දුතාංග 3ක් ඉතුරු වෙලා තියෙනවා. ඒ දුතාංග 3 අද දවසේ දේශනාව තුළ අපේ පිඟතුන්ට දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. අද සාකච්ඡා කරන දුතාංග 3 පළවෙනි එක තමයි සෝසානිකංගය. ඒ කියන්නේ අපේ දුතාංග 13 11 වන දුතාංගය. සෝසානිකංගය දුතාංගය අර කලින් දුතාංගවල වගේම මේකෙදිත් න සුසානං පටික්කිපාමි කියන වාක්‍යයෙන් හරි එහෙමත් නැත්නම් සෝසානිකංගං සමාදියාමි කියන මෙන්න මේ වාක්‍ය දෙකෙන් එකක් ප්‍රකාශ කරලා සමාදන් වෙන්න පුළුවන්. මේ දුතාංගයේදී පිඟුතුනේ තියෙන කලයුතු වත තමයි සුසානියක් හැර අන්තැනක වාසය නොකර සුසානියකම වාසය කිරීම. ඒක තමයි මේ දුතාංගය. මේ දුතාංග සමාදන් වෙන කෙනා සමාදන් වෙන්න ඕන සුසානියකම පමණයි. මොකද්ද මේ සුසානිය කියලා කියන්නේ? යම්කිසි සුසානියක් ගමී මැද ගමට සමීපයෙන් පිහිටලා තියෙනවා නම් ඒ සුසානිය පිංඔතුනි මේකට තෝරගන්න බෑ. ඒ වගේම තමයි අපි හිතමු සම්මත කරගන්නවා එක ගමක් නිර්මාණය කරලා ඒ ගමී ඈතින් සම්මත කරගන්නවා මේ ගමී කවුරු හරි කෙනෙක් මැරුණොතින් මෙන්න මෙතන තමයි අපි වල දාන්නේ. හැබැයි තාම එක මරණයක්වත් වල දාලා භූමි දානය කරලා ආදාහන්නේ කළා මොනවත් කරලා නැහැ. නමුත් එතන සම්මත කරගෙන තියෙනවා මේක සුසානියක් කියලා. පිඟති ඒ සංඥාවෙන් සම්මත කරගත්තු සුසානීදී මේ දුතාංගේ සමාදන් වෙන්න බෑ. අඩුම තරමේ පළමු මිනිය දවලා වර්ෂ 12ක්වත් ගිහිල්ලා තියෙනවා නම් තමයි ඒක මේ දුතාංගයට සම්බන්ධ දුතාංගේ රැකීමට අවශ්‍ය කරන සුසානීය බවට පත් වෙන්නේ. ආන් එහෙම සුසානියක් තමයි මේ දුතාංග සමාදන් වෙන භික්ෂුන් වහන්සේ මේකෙදි තෝරගන්නට ඕන. හැබැයි එහෙම සුසානේ තෝරගත්ත කියලා මේ භික්ෂුන් වහන්සේට එතන ආරාමයක ස්වරූපින් වාසය කරන්නත් බෑ. සක්මන් මලු එහෙම නැත්නම් නිදන ඇඳක් වාඩි වෙන පොටුවක් එහෙම නැත්නම් ධර්මදේශනාව සඳහා අවශ්‍ය කරන යම් යම් කටයුතු මේවා ඒ සුසානේ තුල සූදානම් කරගන්න බෑ. කියන්නේ සුසාන භූමික බණ කියන්නේ බෑ කියලා නෙවෙයි කියන්නේ මේ දුතාංගයේ සමාදන් වෙන භික්ෂුන් වහන්සේ පිඟතුනි ඒ දුතාංග සමාදන් වෙනකොට ඒ වගේ දේවල් මේ ස්ථානීය තුල කරන්න බෑ. ඒ වගේම තමයි මේ දුතාංගයේ පිඟතුනි ඊටාම දුෂ්කර ලෙස රකින්න ඕන එක. මොකද සුසානියක් කියලා කියන්නේ අමනුෂ්‍ය බය සොරබිය ආදී බියවල් ඇති වෙන්න පුළුවන් තැන. ඉතින් ඒ නිසා මේ දුතාංග සමාදන් වෙන භික්ෂුන් වහන්සේ ඒ සුසානේ පිහිටි ස්ථානයට සමීප විහාර ස්ථානයකට එහෙම නැත්නම් ආරණ්‍යයකට ගිහිල්ලා ඒ සංඝ විස්තිවීරයන් වහන්සේට එහෙම නැත්නම් ගමේ ගම්මුලා දෑනියාට මේ පිළිබඳව මතක් කිරීම වටිනවා. මොකද මේ ස්ථානීය බොමු දුෂ්කර ස්ථානයක් නිසා. ඉතින් ඒ පිළිබඳව දන්වලා අප්‍රමාදීව ඒ ස්ථානයේ වාසය කරන්නට ඕන. ඒ වගේම තමයි දැන් මේ දුතාංගයේ සමාදන් වෙච්ච භික්ෂුන් වහන්සේ අපි හිතමු දැන් තමන් දුතාංගයේ සමාදන් වෙච්ච බව අන්නේ පිරිස නොදැනගනිමින් රකින්නත් ඕනනේ. නමුත් සොහොන කියලා කියන්නේ බොහෝ දිනක් යන්න ඉන්න පුළුවන් ස්ථානයක්. ඒ නිසා මේ භික්ෂුන් වහන්සේ ඒ වාට පවා සූදානම් වෙන්නට ඕන. අපි හිතමු මේ සුසාන භූමියට යන භික්ෂුන් වහන්සේ රාත්‍රී කාලයේ වාසය කරන්න තමයි මේ සුසාන භූමියට යන්නේ.
එහෙම යනකොට ප්‍රධාන පාරක් තියෙනවා නම් මේ සුසානේට යන්න ඒ මග පාවිච්චි කරන්නේ නැතුව ඊට වඩා රහසින් යන්න පුළුවන් මගක් අඟවන්නේ නැතුව යන්න පුළුවන් මාර්ගයක් එව නැත්තම් කුඩා මාර්ගයක් ආන් එවැනි මාර්ග භාවිතා කරගෙන යෑම තමයි වටින්නේ මොකද ප්‍රධාන මාර්ගයක් කෙලින්ම තියෙනවා නම් සුසානේට එවන මේ භික්ෂුව සුසානේට වඩිනවා කියලා දැනගත්ත ගමන් ඒ කාන්තිම ධර්මයේ දන්න පිරිස දන්නවා එහෙනම් මේ දුතංග දාරින් මහන්සේ නමක් කියලා. එතකොට ආන් ඒ වගේ තමන්ගේ දුතාංගයේ ප්‍රකටවන බව මගහරවාගෙන වාසය කිරීම වටිනවා. ඒ වගේම තමයි මේ භික්ෂුන් වහන්සේ දහවල් කාලේ සවස් කාලේ යම් ආකාරයකට ගසක් මූලික කරගෙන වාසය කරලා රාත්‍රී කාලයට මේ සුසානයට ඇවිල්ලා ඉඳීම වටිනවා. එහෙම කරා කියලා උන්වහන්සේගේ දුතාංගේ කැඩෙන්නේ නැහැ. මොකද රාත්‍රී කාලයේදී තමයි සමහර වෙලාවට මිනිසුන්ගෙන් බාධාවක් ඇති නොවන කාලය. රාත්‍රී කාලයට ගොඩක් වෙලාවට මේ සුසානයකට මිනිස්සු යන්නේන කාලේ හරි අඩුයි. ඉතින් ඒ නිසා දහවල් කාලේ ගසක් මූලික කරගෙන හි වැඩ ඉඳලා රාත්‍රී කාලයට සුසානෙට වැඩම කරනවා නම් ආන් ඒක වටිනවා. හැබැයි එහෙම අපි හිතමු එනකොට සමහර වෙලාවට ඔය සොහොනේ අමනුෂ්‍යයන්ගෙන් යම් යම් ආකාරයේ දර්ශන දකින්න පුළුවන්. අමනුෂ්‍යෝ තැන් තැන්වල අඬ අඬා ඇවිදිනව දකින්න පුළුවන්. තැන් තැන්වල ඉන්නව දකින්න පුළුවන්. තමන්ට බයක් ඇති වෙලා ඒ අමනුෂ්‍යයන්ට ගල් මුල් වලින් පහර ගැසීම නොකළ යුතුයි. ඒක නොකළ යුතු දෙයක් මේ දුතාංග රකින භික්ෂුන් වහන්සේට. ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම සෑම රැයකම සොහනකට යා යුතුයි. එක දවසක්වත් නොගොස් නැවතී ඉඳීම නුසුදුසුයි. මේ භික්ෂුන් වහන්සේට එක දවසක්වත් ඉන්න බෑ වෙන තැනක. එක දවසක් හරි මේ භික්ෂුන් වහන්සේ මග හැරියොත් එතකොට දුතාංගේ කැඩෙනවා. ඔය අංගුත්තර බාණක භික්ෂුන් වහන්සේලා කියනවා උන්ගේ මතයක් තියෙනවා රාත්‍රියේ සොහොනේ ගත කරන මේ භික්ෂුන් වහන්සේ මධ්‍යම රාත්‍රියේ වෙනකන් සොහොනේ වාසය කර අලුයම එයින් නික්මීම වටිනවා. මධ්‍යම රාත්‍රියේ සොහොනේ වාසය කර අලුයම් වෙලාවේ එතනින් නික්මීම වටිනවා. එහෙම වුණා කියලා මේ දුතාංගේ කැඩෙන්නේ නැහැ කියලත් අංගුත්තර බාණක භික්ෂුන් වහන්සේලාගේ මතයක් තියෙනවා. ඒ වගේම අනිත් කාරණාව තමයි අමනුෂ්‍යයන් වාසය කරන ස්ථානයක් නිසා මේ සොහොන මේ අමනුෂ්‍යයන්ට ප්‍රියවන තල තෙල් වලින් හදපු ආහාර උඳුබත් මස් මාංශ මේ ආදී ආහාර අනුභව කිරීමෙන් වළකින්න ඕන. දැන් එතන ඒ ආහාර වලින් වළකින්න කියලා කියන්නේ ඒ ආහාර රසයට ඒ ආහාර සුවඳට අර අමනුෂ්‍යයන්ගෙන් බොහෝ බාධා ඇති වෙන්න පුළුවන් නිසා. ඉතින් ඒ නිසා ඒ වගේ දේවල් වලින් වැළකිලා වාසය කිරීම තමයි වටින්නේ. ඒක තමන්ගේ දුතාංග සමාදානීය බාධාවක් නැතුව කරගෙන යෑමට පහසුවක් වෙන නිසා. ඒ වගේම තමයි දැන් සොහොනේ වාසය කිරීම කියන්නේ පිංගුතුනි ඊටාම භයානක තැන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම මේ කාරණාව මතක් කරලා තියෙනවා. තමන් පිණ්ඩපාතේ වඩිනකොට විශේෂයෙන්ම මේ කුල ගෙවල් වලට නොවැඩිය යුතුයි කියලා. මොකද සොහොම් දුම් වැදගත් බැවින් පිසාචයන් විසින් ඒ තෙරුන් වහන්සේලා ලුහු බඳලා තින් ඒයින් අර කුල ගෙවල් වලට බාධාවල් ඇති වෙන්න පුළුවන් නිසා ඒ කාරණාව ඒ විදියට අනුමත කරලා තියෙනවා. එතකොට මෙන්න මේ විදියට තමයි මේ සෝසානිකංග දුතාංගේ සමාදන් වෙන්න ඕන. කියන්නේ මිනියක් අඩුමතරමේ මිනි ආදාහනය කළ අවුරුදු 12ක්වත් පැරණි සුසානයක් වෙන්නට ඕන. එහෙම තැනක් තෝරගෙන ඒ තැන සංඝාවාසයක් ස්වරූපින් පවත්වාගෙන යන්න නැතුව හුදකලාව මෙහි වාසය කරන්නට ඕන. තමන් ඒ ස්ථානයේ බොහෝ බාධා එන නිසා ඒ අසල තියෙන විහාරයේ ස්වාමින්වහන්සේලා දැනුවත් කිරීම වටිනවා. ඒ වගේම තමයි රාත්‍රී කාලේ වාසය කරනකොට තමන්ට මේ දුතාංගයේ සමාදන් වීමට පහසු වෙන නිසා දහවල් කාලේ වාසය කිරීමෙන් අපහසු වෙන නිසා දහවල් කාලයේ අන්තනක වාසය කරලා මිහි රාත්‍රී කාලයේ ගත කිරීම තමයි වටින්නේ. ඉතින් මෙනි මේ ආදී කරුණු මූලික කරගෙන මේ දුතාංගය සමාදන් වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි කලින් දුතාංගවල වගේ පිඟති මේ දුතාංගයේ උත්කෘෂ්ඨ මධ්‍යම මෘදුක කියලා මට්ටම් තුනක් තියෙනවා. උත්කෘෂ්ඨ මට්ටම කියන්නේ පිඟතුනි
සමහර සොහොන් තියෙනවා දිනපතාම මේ මලමිනි තියෙන දිනපතාම මලමිනි දවන ඒ වගේම තමයි හැමදාම ඒ ඒ තැන්වලට ඇවිල්ලා මිනිසු අඬන ආන් එහෙම සොහොන් තියෙනවා උත්කෘෂ්ඨ මට්ටමේ කෙනා මේ දුතාංග සමාදානයේදී පිංගතුනි තෝරා ගන්න ඕන ආන් ඒ තැන නිතර මිනි දවන ඒ වගේම තමයි නිතර ඇඬියුම් ආදී දේවල් කරන ඒ වගේම තමයි නිතර මිනි ගෙනල්ලා දාන දැන් සමහර මිනි දැව්වට සමහර මිනි අමුවෙන් ගෙනල්ලා දානවා ආන් ඒ වගේම තමයි නිතර මිනිස්සු ගිහිලා අඬන සමහරලට බොහොම ප්‍රසිද්ධ සොහොනක් වෙන්න පුළුවන් පිංගුතුනි මේ උත්කෘෂ්ඨ මට්ටමේ කෙනා තමන්ගේ දුතාංග සමාදානීය තෝරා ගන්න ඕන ආන් ඒ වගේ සොහොන ඒ වගේම තමයි මධ්‍යම කෙනා අඩුම තරමේ අර කිව් එක්ක මිනි දවන එහෙම නැත්නම් අමු මිනි ගෙනල්ලා දාන එහෙම නැත්නම් මිනිසු අඬන ඔය තුنين මොනවා හරි දෙකක්වත් අඩුම තරමේ සිදුවෙන සුසානයක් තෝරා ගන්න ඕන මේ දුතාංගේ සමාදන් වෙන්න එතකොට ඒ මධ්‍යම මට්ටමට කරන කෙනා ඒ වගේම තමයි මෘදුක කෙනා මේ එකඳු ලක්ෂණයක්වත් නැති සමහරලාට මිනි ගෙනත් දාලා බොහෝ කාලයක් ගිහපු සොහනක් වෙන්නත් පුළුවන් ඉතින් මේ මෘදුක මට්ටමේ කෙනා ඔය මොකාක්වත් නැති ස්ථානයක් උනත් කමන්නේ සොහනක් පාවිච්චි කරගෙන මේ දුතාංගේ සමාදන් වෙන්න පුළුවන් ඒක මෘදුක මට්ටමේ කෙනාට තමයි ඒ දුතාංගේ තියෙන්නේ දැන් මෙතරදී පිංගතුනි අපේ පිංගතුට විශේෂ කරුණක් මතක් කරන්නට ඕන දැන් ඇයි මෙතන උත්කෘෂ්ඨ මධ්‍යම මෘදුක කියලා මට්ටම් තුනක් තියෙන්නේ ඇත්තටම ගොඩාක් වෙලාවට මේ වගේ මට්ටම් තුනක් යෙදෙන්න අපට හැඟෙන කරුණ තමයි පිංගතුනි මේ දුතාංග ධාරී තෙරුන් වහන්සේලා පිංගතු උන්වහන්සේලා මේ දුතාංග දරනකොට දුතාංග සමාදන් වෙලා ඉව රකින්නකොට උන්වහන්සේලා ජීවිත කාලෙම සමහර වෙලාවට මේ දුතාංග රකින්නවා හැබැයි සමහර ස්වාමින් වහන්සේලාට අන්තිම කාලේ වයෝවෘද්ධ කාලේ එහෙම නැත්නම් නොයෙක්නෙක් රෝගාබාධ ඇති වෙන කාලවල සමහර දුතාංග පිංගුතුනි රැකගන්න බැරි වෙන්න පුළුවන් හැබැයි උන්වහන්සේලාට පිංගුතුනි මේ දුතාංගයක් ඉවත් කරනවා කියන එක හරි අමාරු දෙයක් Taman සමාදන් වෙච්ච දුතාංගය ඉවත් කිරීම කියන එක කරන්න අමාරු දෙයක් මොකද සමහර තෙරුන් වහන්සේලා ඉන්නවා පිංගුතුනි අපේ ධර්මයේ සඳහන් කරලා තියෙනවා උන්වහන්සේලා දුතාංග ධාරී හැබැයි උන්වහන්සේලා සමහර වෙලාවට යම් යම් කරුණු මට තමන්ගේ දුතාංගේ අත්හරින්න වෙච්ච වෙලාවල් තියෙනවා ඒ වෙලාවට උන්වහන්සේලාට දැනුණා කියලා කියන්නේ හරියට තමන් පරාජිකාවක් වුණා වගේ කියලා. එතකොට ඒ මට්ටමට තමන්ගේ හිත දුරවල වෙනවා තමන්ගේ දුතාංගයේ ඒ වෙලාවේ කැඩීම පිළිබඳව. දුතාංගය කැඩුවා කියලා පරාජිකාවක් දුස්සීලවත් අලජ්ජීවත් එව නැත්තං ඒ කිනා සාසනයට නුසුදුසු කෙනෙක්වත් බවට පත් වෙන්නේ නැහැ. පිඟතේ භික්ෂුව ඒ වෙලාවට යෙදෙන්නේ උන්වහන්සේගේ හිත පිළිබඳ උන්වහන්සේ විමසලා. තින් සමහර වෙලාවට මේ දුතාංග සමාදානයට අතිශයම කැමති භික්ෂුන් වහන්සේලා මෙව කරගෙන යනකොට උන්වහන්සේලාට අර වගේ රෝගාබාධයක් නිසා හෝ වයෝවෘද්ධ භාවය නිසා සමහර දුතාංග රකින්න බැරි වෙන්න පුළුවන්. ආන් එවැනි භික්ෂුන් වහන්සේලායි පිංගුතුනි ගොඩාක් වෙලාවට මේ මධ්‍යම මෘදුක මට්ටමට මෙව රකින්නේ. දැන් සමහර වෙලාවට පටන් ගන්න අයත් ඇති මෘදුක මට්ටමින්. නමුත් මට හැඟෙන නන්දේ තමයි මේ මෘදුක මට්ටමේ අය මේ මට්ටමට ඉන්නේ මෘදුක මට්ටමේ කෙනෙක් භාග්‍යතුන් වහන්සේ මේ නම් කරලා තියෙන්නේ අන්නර උත්කෘෂ්ඨ මධ්‍යම මට්ටමට කරන අයට ඇති වෙන අපහසුතාවය නිසා කියලා මට නම් හිතෙන්නේ. මොකද මේ මට්ටම් තුනේ මෘදුක මට්ටම තමයි තාම පහසුම මට්ටම. සමහරලාට දුතාංගයේ රැකෙනවද නැද්ද කියලාවත් ඇඟෙන්නේ නැහැ. හරියට දුතාංගය හරියට දැනින්නම රකින්නව නම් උත්කෘෂ්ඨ මට්ටමට රකින්න ඕන. යම් මට්ටමකට දැනෙනවා මධ්‍යම මට්ටමට රකින්න කෙනා. හැබැයි මෘදුක මට්ටමට රකින්න කෙනාට ඒ තරම් හොඳට ඒ දුතාංගයේ දැනෙනව අඩුයි කියලා මට නම් හිතෙන්නේ. ඉතින් මට හිතෙන්නේ මේ මෘදුක මට්ටම කෙනෙක් භාගතුනන්සේ පනවල ඇත්තේ ගොඩක් කලාවට අර උත්කෘෂ්ඨ මධ්‍යම මට්ටමට කරන්න බැරි කෙනෙක් ඉන්නවා නම් ඒ මට්ටමට කරලා කරන්න බැරි කෙනෙකුට අර මට්ටම රකින්න වෙන්න පුළුවන් කියලා මේක මගේ අදහසක් ඇටට මම ඉදිරිපත් කරන්නේ. මොකද මේ ශාසනයේ අති විශේෂ කරුණක් මම අපේ පින්වතුන්ට මතක් කරන්න.
තව දුතාංග දෙකක් අපිට සාකච්ඡා කරන්න තියෙනවා. නමුත් මට හිතෙන මේ කාරණාවත් අපේ පින්වතුන්ට මෙතන මතක් කරා නම් හරි වටිනවා කියලා. අපි දවසක වෙනම ඒ දේශනාව මම පින්වතුන්ට දේශනා කරන්නම්. බුදුරජාණන් වහන්සේ පින්වතුනි අංගුත්තර නිකායේ එක සූත්‍රයක් දේශනා කරනවා පඨම නිද්දසවස්තු සූත්‍රය කියලා. ඒ නිද්දසවස්තු සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වල දෙනවා මේ ශාසනයේ හොඳම භික්ෂුවක් බවට පත් වෙන්න යම් කිසි භික්ෂුන් වහන්සේ නමක් හොඳම භික්ෂුවක් බවට පත් වෙන්න මොන වගේ ගුණයන් සම්පූර්ණ වෙලා තියෙන්න ඕනද කියලා. ඒකේ පළවෙනි කාරණාව තමයි යම් භික්ෂුවක් සීල සම්පන්න වෙනවා. කොහොමද සීල සම්පන්න වෙන්නේ? බුදුරජාණන් වහන්සේ මේතාක් පනෝප සිල්පද තියෙනවා නම් ඒ සිල්පද සියල්ලක්ම රකින්නවා. භාග්‍යවතුන් වහන්සේ අනාගතේ පනවන යම් සිල්පදයක් තියෙනවා නම් අන්න ඒ සියල්ලමත් ආදරය ගෞරවය මූලික කරගෙන රකින්නවලු. මෙන්න මේ කාරණාව අතිශයින්ම වැදගත්. මේ ආදරය ගෞරවය මූලික කරගෙන සිල්පද රකින්න එක. ඒතර ඒ භික්ෂුව රකින්නේ බුදුරජාණන් වහන්සේ කියපු කියන අර්ථයෙන්ම නෙමෙයි. සිල්පදිය රකින්නකොට තමන්ටි සීලය රැකගෙන යනකොට ඒක දැනෙන්න පටන් ගන්නවා. දැනෙන කෙනා ඒ සිල්පදිය කඩන්න නෙවෙයි සිල්පදිය කොහොම හරි රකින්නයි වෑයම් කරන්නේ. දැන් අපි හිතමු ළමයෙක් විභාගයකට පාඩම් කරනවා. සමහරලාට පාඩම් කර කර යන ගමන් සින්දුවක් අහන්න හිතෙනවා, චිත්‍රපටයක් බලන්න හිතෙනවා, කොහේ හරි විනෝද වෙන්න යන්න හිතෙනවා. දැන් ඕවා තමයි ආසාවල්. හැබැයි එතකොටම මතක් වෙනවා අනේ මං විභාග ලියනමනි කියලා. විභාගයට පාඩම් කරනවා. හැබැයි මේ ළමයාට කැමැත්ත තියෙන විභාගයට පාඩම් කරලා විභාගෙ ලියන එක නෙවෙයි අර විනෝද වෙන්න. නමුත් විභාගයට පාඩම් කරන්නේ ඇයි විභාගෙ ලියන්න ඕන නිසා, ඇයි විභාගෙ ලියන්නේ පාඩම් කරලා විභාගෙ සමත් වෙන්න ඕන නිසා. සමහර ළමයි එහෙම පාඩම් කරනකොට අපි අහලා දැකලා තියෙනවා කමක් නැ තව මාස 6යිනි කොහොම හරි ඉවසා දරාගෙන මම මේ මාස 6 ඉන්නවා. එතකොට කොච්චර අපහසුතාවයකද ඉන්නේ? නමුත් එතන තමන් කරන විභාගයේ සම්බන්ධයෙන් ඇල්ම ආදරයක් ගෞරවයක් නැහැ. කොහොම හරි මෙහෙම මහන්සි වෙලා හරි මේක කරගත්තොත් මට මේ වගේ තැනකට යන්න පුළුවන් කියන හැඟීම තියෙනවා. ඒ නිසා අපහසුවෙන් අර විභාගය කරගෙන යනවා. පින්වත්නි, ඒ භික්ෂුන් වහන්සේ මේ සිල්පද රකින්න කොටත් උන්වහන්සේට සිල්පද රැකගෙන යනකොට උන්වහන්සේට හිතෙනවා නම් කමක් නෑ මං තව ටික කාලයනේ මේක කොහොම හරි කරගෙන යනවා කියලා. එතකොට උන්වහන්සේට මේ සිල්පද සම්බන්ධයෙන් ආදරයක් ගෞරවයක් නෑ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ නිද්දස වත්තු කියන ගණේට අයිති වෙන භික්ෂුන් වහන්සේ උන්වහන්සේ සිල්පද රකින්නකොට අපි හිතමු බැරි වෙලාවක්වත් බුදුරජාණන් වහන්සේ කියනවා මහාන කමක් නෑ ඔබ ඕකෙන් වැළකීලා මිනි මෙහිම ඉන්න කියලා. පිංගතුනි, එදාට ඒ භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කියන වචනේවත් අහන්නේ නැතුව සිල්පදේ රකින්නවලු. දැන් ඒක උදාහරණයක් කියනවා නම් අපේ සෝන කුටිකන්න හාමුදුරු උන්වහන්සේ සක්මන් භවනාව කරලා යටිපතුල් දෙක තුවාල වෙලා බුදුරජාණන් වහන්සේ දවසක් සෝන කුටිකන්න හාමුදුරුවන්ට කියනවා සෝන ඔබ පාවහන් පළදින්න. බුදුරජාණන් වහන්සේ ඒ වෙනකම් පාවහන් පළදීම සම්බන්ධයෙන් යම් කිසි කරුණ ප්‍රකාශ කළා නැහැ. කියන්නේ පාවහන් පළඳින්නේ කියලාත් නැහැ, එපා කියලාත් නැහැ. ඉතින් බුදුරජාන් වහන්සේ අර පළඳින්නේ කියලා දේශනා කරපු නැති නිසා ඒ ශාසනේ ඒ කාලේ කිසිම භික්ෂුන් වහන්සේ නම පාවහන් පළඳින්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ සෝන කුටි කන්න හාමුදුරන්ට කියනවා කමක් නැහැ සෝන පාවහන් පළඳින්න ඔබ කියලා. તો සෝන හාමුදුරු කියන කමක් නැහැ ස්වාමිනී මම මෙහෙම ඉන්නා. දෙවන වරත් කියනවා කමක් නැහැ සෝන පළඳින්න. ඔබට අපහසුයිනි. ඒ සෝන කුටිකන්න හාමුදුරුව තුළ කොයිතරම් වීරියක් තියෙනවද? බුදුරජාණන් වහන්සේ මේ දේ කරන්න කියලා කිව්වත් සෝන කුටිකන්න හාමුදුරුව කලේ නෑ.
ඊට වඩා උන්වහන්සේ සීලයට ගෞරව කරා. කායික දුකට වඩා උන්වහන්සේ සීලයට ගරු කරලා ඒ සිල් රසය උන්වහන්සේ වින්දා. නමුත් බුදුරජාන් වහන්සේ ආන් ඒ වෙලාවේ ඒ කාරණාව මූලික කරගෙන තමයි පිඟුතුනි මේ පාවහන් පැලදීම කියන දුතාංගය පාවහන් පැලදීම කියන කාරණාව භික්ෂුන් වහන්සේලාට අනුමත කළේ. එතකොට පිංවත්නි බලන්න මේ ශාසනයේ ඉන්න සැබෑ උත්තමයන් වහන්සේලා කොයිතරම් ශ්‍රද්ධාවෙන් කොයිතරම් ආදරයකින් කොයිතරම් ගෞරවයකින් මේ සිල්පද රැක්කද? මොකද බුදුරජාණන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාවක් ඇති කරගෙන මේ සිල්පද රකින්න පටන් ගත්තොත් පිංතුනි ඒ කාන්තේම මේ සිල්පද කෙරෙහි ආදරයක් ගෞරවයක් තමන්ගේ හිත තුළ ඇති වෙනවා. මොකද ප්‍රාණඝාතින් වළකිනවා කියන එක බුදුරජාණන් වහන්සේ පණවපු නිසා නොකඩ ඉන්නව නෙවෙයි. බුදුරජාණන් වහන්සේ මේක පැනෙුවේ මෙන්න මේ කාරණාව නිසා. එහෙනම් මම මේක කැඩුවොත් මට සංසාරේ මෙන්න මේ වගේ දුක් විපාක ලැබෙනවා කියලා තමන් ඒ කාරණාව හරියට දැනගෙන සිල්පදේ රකින්නවා. මම මේ සිල්පදේ රැක්කොත් මට මේ වගේ සුවයක් සංසාරේ ලැබෙනවා. සසර පුරාවටම මට මෙන්න මේ වගේ ආනිසංස ලැබෙනවා කියන සතුට හිතේ උපදවාගෙන ඒ සිල්පදේ රකින්නට ඕන. එහෙම රකින්නකොට තමයි ඒ සිල්පදේ සම්බන්ධයෙන් ආදරය ගෞරවය තමන්ගේ හදවත තුළ ඇති වෙන්නේ. මම මේ කාරණාව පිංගුතුනි මතක් කළේ මේ ශාසනී ඒ තෙරුන් වහන්සේලා අර විදියට දුතාංග දරාගෙන යනකොට උන්වහන්සේලාට මේ දුතාංග සමාදන් වෙන්නේ බැරි අවස්ථා එනවා. කායික දුක නිසා, රෝග නිසා, වයෝ වෘද්ධ භාවය නිසා සමහරලාට රකින්නේ බැරි වෙන වෙලාවල් තියෙනවා. ඒකට උන්වහන්සේලා දුතාංගේ අත්හරින්නේ ඊළඟට බලනවා. එහෙනම් උත්කෘෂ්ඨ මට්ටමට දැන් මට මේක කරන්න බැරි නම් මම මධ්‍යම මට්ටමට කරනවා. මධ්‍යම මට්ටමට මට මේක කරන්න බැරි නම් මම මෘදුක මට්ටමට හරි මේක කරනවා කියන මට්ටමින් හිතනවා. මම මේ සියලු දුතාංග පිළිබඳ මේ මට්ටම් තුන පිළිබඳවයි පැහැදිලි කළේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි මේ මට්ටම් තුනක් කියලා තියෙන්නේ කියලා. මට නම් හිතෙන්නේ ආන් ඒ විදියට. මේක මට හිතෙන අදහසක් හැටියට මම අපේ පින්වතුන්ට මේ ඉදිරිපත් කළේ. එතකොට බලන්න මම මේ සදහන් කළේ පින්වතුනි. එතකොට අන්න ඒ විදියට මේක රැකගෙන යන්න පුළුවන්. ඉතින් මේ දුතාංග සමාදානය කියන්නේ සංසාරයටම මහා සැපයක් ලබා දෙන, සසරින් එතර කරන්න විශාල දායකත්වයක් ලබා දෙන එක්තරා සීල මට්ටමක්. දැන් මේ සෝසානික දුතාංගයේ පින්වත්නි සෝසානිකංග දුතාංගය බිඳෙන්නේ ඔය සොහොනෙහි වාසය කරන්න නැතුව වෙන තැනක වාසය කරනවා නම් මෙන්න මේ තුන් දෙනාගේම දුතාංග බිඳෙන බව මේ කාරණාවේ දුතාංග බිදීම සම්බන්ධයෙන් සඳහන් කරනවා. ඉතින් ඒ නිසා මේ තුන් දෙනාම එක රැයක් හරි සොහොනේ වාසය නොකර වෙන තැනක වාසය කරොත් එදාට මේ තුන් දෙනාගේම දුතාංග කැඩෙනවා. ඉතින් දුතාංග සමාදන් වීමෙන් ලැබෙන ආනිසංස මොනවද? මේ සෝසානිකංග දුතාංගේ සමාදන් වීම තුලින් ලැබෙන ආනිසංස පිංඔතන මෙතන විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා. පළවෙනි එක තමයි මරණ සතිය ලැබීම. අර මලමිනී නිතර දැකලා පිංගුතුනි මරණ සතිය වඩන්න ඉතාම පහසුවක් වෙනවා මේ සෝසානිකංග දුතාංගය. ඒ වගේම තමයි ඒ මරණ සතිය වැඩිම තුල මේ තමන් ප්‍රමාද බව තමන් ඇති කරගනිනේ. අප්‍රමාදීව වෑයම් කරනවා තමන් කොහොම හරි මාර්ගයකට ඵලයකටපත් වෙන්න ඕන කියලා. ඒ වගේම තමයි මේ මලසිරුරු දැකීමෙන් අසුබ නිමිති ලබන්න පුළුවන්. සමත භාවනාවාදී භාවනා කරනකොට විශේෂයෙන්ම මේ අසුබ නිමිති උපදව ගන්න පුළුවන් මේ මරණ මලසිරුරු දැකීම තුලින්. මොකද ඒ මලමිනියක තියෙන සියලුම කොටස් ටික ඔය සොහොන තුලදී දැක බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට අනිතානිසංසය තමයි කාමරාග විනෝදනං. අර අසුබ ලක්ෂණ දැකීම තුලින් තමන්ගේ කාම රාග දුරු වෙනවා. දැන් ඔය රාග අධික අයට ලබා දෙන විශේෂ කමඨහනක් තමයි මේ අසුබ කමඨහන. ඉතින් එතකොට ඒ තුලින් වෙන්නේ අර තමන්ගේ හිත තුල රාගය වැඩිම නතර වෙනවා. රාගය පහ වෙනවා ඒ ලක්ෂණ දැකීම තුලින්. ඒක තවත් විශේෂ ආනිසංසයක්. ඒ වගේම තමයි
අර නිතර පිළිකුල් බව ඇති වෙනවා සිරුරු දකින්නකොට දුගඳ හමනකොට නිතර පිළිකුල් බවක් ඇති වෙනවා ඉතින් ශරීර ස්වභාවය තමන්ට විශේෂයෙන්ම දැක බලා ගැනීමේ හැකියාවක් තියෙනවා ඒ වගේම තමයි කාය ස්වභාවය දැකීමෙන් මරණ සතිය ලැබීමෙන් සංවේග බහුල බව වෙනවා ඒ වගේම තමයි ආරෝග්‍ය මදය යෞවන මදය ජීවිත මදය කියන මේ මද තුන නැති වෙන විශේෂ ආනිසංසයක් හැටියට මොකද ගොඩාක් දිනකට පිඟුතුරි මේ අකුසලෙට හිත නැඹුරු වෙන්නේම ඔය මද තුන නිසා තමන්ගේ නිරෝගීකම දැකලා ආරෝග්‍ය මදය ඇති වෙනවා ඊළඟට තමන්ගේ තරුණකම තමන්ගේ කායික ශක්තිය ගැන හිතලා යෞවන මදය ඇති වෙනවා තමන් මරණයට පත් වෙන්න නැති තාක්කල් තමන්ට ජීවිත මදය තියෙනවා ඉතින් ඔය මද තුන තියෙන නිසා බොහෝ දිනෙක පින්වත්ටි අකුසල කර්ම කරගන්නවා ඉතින් ඔය මද තුන නැති වෙනවා දුරු වෙනවා මේ සෝසානිකංග දුතාංගේ සමාදන් වීම තුල ඒ වගේම තමයි තවත් විශේෂානිසංසයක් තමයි දැන් සමහර වෙලාවට තමන්ගේ හිත තමන්ගේ ස්වභාවයක් තියෙන පුළුවන් අමනුෂ්‍ය බය එහෙම නැත්නම් රාත්‍රී කාලේ අඳුරු බය ආදී බය ඉතින් එහෙම බයක් ඇතිවීමත් තමන්ගේ නිමනට බාධාවක් ඉතින් එවැනි බයවල් පවා මේ සෝසානිකංග දුතාංගේ සමාදන් වෙනකොට තමන්ට නැති වෙලා යනවා ඒ වගේම තමයි මේ අමනුෂ්‍යයන්ගෙන් ගෞරවයක් ලබනවා මොකද බොහෝ සිල් රකින්නකොට සමහර අමනුෂ්‍යයන් එවැනි අයට ගරු කරන්න පටන් ගන්නවා ඉතින් අමනුෂ්‍යයන්ගෙන් ගෞරවය පවා සමහර වෙලාවට ලැබෙන්න පුළුවන් ඉතින් අල්පේච්ඡ භාවයේ නිසා ඒක විශේෂ ආනිසංසයක් මේ දුතාංග සමාදන් වීම තුලින් අල්පේච්ඡ භාවයට විශේෂ ආනිසංසයක් ඉතින් මෙන්න මේක තමයි මේ සෝසානිකංග දුතාංග සමාදන් වෙන භික්ෂුන් වහන්සේට ලැබෙන ආනිසංසය හැටියට පිංගුතුලි ධර්මයේ විස්තර කරලා තියෙන්නේ. එමනම් අපිට ඊළඟට 12 වන දුතාංගය සාකච්ඡා කරන්න තියෙනවා. ඒ 12 වන දුතාංගය තමයි යථා සත්තනිකංගය. මේ යථා සත්තනිකංගය කියලා කියන්නේ දැන් සමහර දායක කෙනෙක් පන්සලක් හදලා ඒක යම්කිසි තෙරුන් වහන්සේ නමකට පූජා කරන්න පුළුවන්. දැන් මේ තෙරුන් වහන්සේ උපදෙස් දීලා හදන පන්සල් නෙමෙයි. තෙරුන් වහන්සේලා ඉල්ලල ලබා ගන්න පන්සල් ගැන නෙමෙයි. යම් දායක කෙනෙක් තමන්ගේ කැමැත්තට තමන්ගේ අභිමතයේ පරිදි යම් සෙනසුණක් සකස් කරලා මේ භික්ෂුන් වහන්සේට පූජා කරන්න පුළුවන්. අන්න ඒ දායකයාගේ අභිමතයේ පරිදි යම් සෙනසුණක් හදලා පූජා කළොත් ඒ පූජාව බාරගෙන ඒ සෙනසුනේ වාසය කිරීම තමයි මේ යථා සත්තනිකංගය කියලා සඳහන් කරලා තියෙන්නේ. ඔය දුතාංගයත් පිංගත්නි අර විදියට වාක්‍යයන් දෙකක් ප්‍රකාශ කරලා සමාදන් වෙන්න පුළුවන්. සේනාසන ලෝලුප්පං පටික්කිපාමි යථා සත්තනිකං සමාදියාමි කියන මිනිමේ වාක්‍ය දෙකෙන් එකක් කියලා සමාදන් වෙන්න පුළුවන්. දැන් මේ යථා සත්තනිකංග දුතාංගයේ විධානය තමයි පිංගත්නි යම් කිසි දායක කෙනෙක් ස්වාමීනි මේ ආරාමයේ ඔබ වහන්සේට මේ සේනාසනේ ඔබ වහන්සේට කියලා ඔන්න සේනාසනයක් තමන්ට පූජා කරනවා. අපි හිතමු මේ සේනාසනේ තවත් භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නවා කියලා. ඒ භික්ෂුන් වහන්සේලාට කිසි කරදරයක් මේ භික්ෂුන් වහන්සේට කරන්න අයිතියක් නැහැ. අපි හිතමු මේ දායක කෙනා උන්වහන්සේට පූජා කරනවා, තව පිරිසකට පූජා කරනවා. එහෙම වුණා කියලා උන්වහන්සේලාට ඒ සේනාසනේ අර අනිත් භික්ෂුන් වහන්සේලාට කරදර කරන්න බෑ. දැන් මෙන්න මේ දායකයන්ගේ අභිමතයේ පරිදි සකස් කරලා දෙන විහාරයක වාසය කරනවා නම් අන්න ඒ විහාරයේ වාසය කිරීම තමයි මේ යථා සත්තනිකංග දුතාංගය කියලා සඳහන් කරලා තියෙන්නේ. ඔය දුතාංගේ තර වගේම මට්ටම් තුනක් තියෙනවා. උත්කෘෂ්ඨ, මධ්‍යම, මෘදුක. උත්කෘෂ්ඨ මට්ටම කියලා කියන්නේ ඔන දායක කෙනෙක් තමන්ට ආරාධනා කරන ස්වාමීනි මම මෙන්න මේම සේනාසනයක් හදලා තිනු ඔබ වහන්සේට පූජා කරනවා. ඒ භික්ෂුන් වහන්සේට අහන්න අයිතියක් නැහැ. උපාසකතුමනි, ඔය සේනාසනේ කොහෙද තියෙන්නේ? ඔය සේනාසනේ කොච්චර දුරයිද? අපි ඉන්න තැනට ළඟයිද? එව නැත්තම් අමනුෂ්‍යයන්ගෙන් සර්පයන්ගෙන් සීතලෙන් උෂ්ණෙන් යම් උපද්දරයක් තියෙනවද? ඔය කිසිම දෙයක් මේ හාමුදුරන්ට විමසන්න අයිතියක් නැහැ. ආන්න එහෙම නොවිමසා යම් දායක කෙනෙක් යම් සේනාසනයක් සකස් කරලා ඒ දායකයාගේ අභිමතය පරිදි
මේ හාමුදුරන්ට පූජා කළොත් ඒ පූජාව කුමන මට්ටමේ පූජාවක් වුණත් සමහරලාට බොහෝ දුර ප්‍රදේශයක් වෙන්න පුළුවන් සමහර වෙලාවට යක්ෂයන් නයින් පොළොංගුන් ආදී මේ දරුණු සතුන්ගෙන් අමනුෂ්‍යයන්ගෙන් බාධා ඇති වෙන ස්ථානයක් වෙන්න පුළුවන් සීතලෙන් උෂ්ණින් බොහෝ බාධා සහිත ස්ථානයක් වෙන්න පුළුවන් ඉතින් ඒ කිසිම දෙයක් විමසන්නේ නැතුව අරගන්නවා අරගෙන ওই ටික ලැබුවත් ඒ සේනාසනේ වාසය කරන දූතාංගේ සමාදන් වෙමි ආන්න එහෙම සමාදන් වෙන භික්ෂුන් වහන්සේට තමයි මේ උත්කෘෂ්ඨ මට්ටමට මේ දූතාංගේ සමාදන් වෙන භික්ෂුන් වහන්සේ කියලා කියන්නේ මධ්‍යම ප්‍රමාණයට කියන්නේ යම් කිසි දායක කෙනෙක් ඇවිල්ලා කියනවා සාමීනි මම මෙහෙම කුටියක් ඇදෝ බහන්සේට පූජා කරන්න ඕන හැබැයි මේ මධ්‍යම ප්‍රමාණයට රකින භික්ෂුන් වහන්සේ උන්වහන්සේට අර ටික අහන්න පුළුවන් උපාසකතුමනි කොහොමද ගොඩක් දුරයිද ළඟයිද එහෙම නැත්නම් එතන යක්ෂයන්ගෙන් අමනුෂ්‍යයන්ගෙන් එහෙම නැත්නම් විස සතුන්ගෙන් එහෙම බාධා සහිතද සීතලින් උෂ්ණින් මොන වගේ බාධාවක්ද තියෙන්නේ යනාදී වශයෙන් විමසන්න හැකියාවක් තියෙනවා හැබැයි මේ මධ්‍යම මට්ටමේ රකින භික්ෂුන් වහන්සේට ඒ තැනට ගිහිල්ලා බලන්න බෑ බලල විමසන්න බෑ එතන ඉඳගෙන විමසන්න පුළුවා ආන්නේක තමයි මධ්‍යම ප්‍රමාණයට රකින භික්ෂුන් වහන්සේ ඊළඟට මෘදුක මට්ටමේ රකින භික්ෂුන් වහන්සේ තමන්ට කැමති නම් අහන්නත් පුළුවන් තමන්ට කැමති නම් ඉස්සර වෙලාම ගිල සේනාසනේ බලල එන්නත් පුළුවන් එහෙම බලලවිලා බාර ගන්නත් පුළුවන්. ඉතින් මේ මෘදුක මට්ටමට රකින භික්ෂුන් වහන්සේ. ඉතින් මේ දුතාංගේ බිඳෙන්නේ යම් කිසි කෙනෙක් සේනාසනයක් පූජා කරනකොට ඒ සේනාසනිය බාරගන්නේ නැතුව කියනවා මට අර අන්න අර කිනාට පූජා කරපු සේනාසනිය මට දෙන්න කියලා තමන්ගේ කැමැත්ත පරිදි සේනාසනයක් තෝරගත්තොත් කියලා තව කෙනෙකුට අයිති එම නැත්තං වෙන තැනක තියෙන සේනාසනයක් දායකට ගිහිල්ලා කියනවා මට අන්නර සේනාසනිය පුළුවන් නම් දෙන්න කියලා කිව්වොතින් අන්න ඒක කියනකොට මේ තුන් දෙනාගේ දුතාංගේ කැඩෙනවා. ඉතින් ඒක තමයි කැඩෙන ක්‍රමය. නැත්තං තමන් දායකයා දායකයාගේ අභිමතේ පරිදි ඕනෑම තැනක සේනාසනය පූජා කරොත් ඒ සේනාසනය බාර ගන්න පුළුවන් අර මට්ටම් තුනට රැක ගන්න. ඉතින් මේකේ ආනිසංස හැටියට පින්වතුනි ධර්මයේ විස්තර කරන්නේ තමන්ට යම් කිසි දෙයක් ලැබනවා නම් ලදදී සතුටු වීමේ කියන ගුණය දියුණු කරගන්න පුළුවන්. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ විශේෂ අවවාදය. යම් කිසි දෙයක් තමන්ට ලැබුණම ඒ ලැබුණු දෙයින් සතුටු වෙන්න. යම් ලද්දන් තේන තුට්ටබ්බන් උත්තෝවාද කරණං කියන භාග්‍යතුන් වහන්සේගේ අවවාදය තමයි ඒ අවවාදය. ඉතින් ඒ අවවාදය පිලිපදින භික්ෂුන් වහන්සේ කියන විශේෂානි සංසය ලැබෙනවා මේ දුතාංගේ සමාදන් වෙන භික්ෂුන් වහන්සේට. ඒ වගේම තමයි සබ්‍රක්‍මචාරීන් වහන්සේලාට තමන් වහන්සේ අනුව ගමන් කරන ඒ වගේම තමයි තමන් වහන්සේව අනුකරණය කරන සෑම භික්ෂුන් වහන්සේටම තමන් ආදර්ශ සම්පන්න භික්ෂුවක් බවට පත් වෙනවා. ඉතින් දැන් සබ්‍රක්‍මචාරීන් වහන්සේලා විශේෂයෙන්ම මේ භික්ෂුන් වහන්සේ ලදදීන් සතුටු වෙන භික්ෂුන් වහන්සේ නමක් කියන ප්‍රීතිය පවා ඇති කරගන්නවා. අනිත් එක තමයි තමන්ට යමක් ලැබුණම මේක හීනයි මේක ප්‍රණීතයි මේ ආදී වශයෙන් බෙදීමක් නොකොට ඒ ඕනෑම දෙයක් දැරීමේ ශක්තියක් තියෙනවා. ඒක තාදී ගුණයට අනුකූල වීමක් හැටියට සඳහන් කරන්නේ. ඒකත් විශේෂ ආනිසංසයකට සඳහන් කරනවා. ඒ වගේම තමයි රාග ද්වේෂ ආදී මිනිමේ කෙලෙස් ධර්මයන් දුරු කරගන්න පුළුවන් මේ දුතාංගයේ තුලින්. ඒ වගේම තමයි අත්‍රිච්ඡතාවේ නම් කියන්නේ තමන් කැමති දේ තමන්ට ලබන්න ඕන කියන මේ අත්‍රිච්ඡතාවය කියන පාපී සිතුවිල්ල පවා මේ දුතාංග සමාදානයේ මග හරවා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අල්පේච්ඡ භාවයට විශේෂ කාරණාවක් හැටියට මේ කාරණාව පින්වතුනි සඳහන් කරනවා. ඒක තමයි මේ දුතාංග සමාදන් වෙනකොට ලැබෙන ආනිසංසය හැටියට භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඊළඟට 13 වන දුතාංගය තමයි නීසාජ්ජිකංග දුතාංගය. නීසාජ්ජිකංග දුතාංගය කියලා කියන්නේ නිදි වැරීමේ දුතාංගය. දැන් මේකත් ගිහියන්ට කරන්න පුළුවන් දුතාංගයක් හැටියට තමයි අනුමත කරලා තියෙන්නේ.
ගිහිපිරිසට මේ දුතාංගේ සමාදන් වෙන්න පුළුවන්. මොකද මේ දුතාංග 13ෙම සමාදන් වෙන්න පුළුවන් භික්ෂුන් වහන්සේලාට ඉතාම සුළු ප්‍රමාණයක් තමයි තියෙන්නේ ගිහිපිරිසට සමාදන් වෙන්න පුළුවන්. ඉතින් Tamanට කැමැති කැමැති ආකාරයට ඒ දුතාංග තෝරාගෙන ගිහියන්ට පනෝපු දුතාංග තෝරාගෙන ඒවා රකින්න පුළුවන් නම් අඩුම තරමේ දවසක් අපි පිඟුතුම් පුළුවන් නම් පොහොය දවසේ සිල් ගන්න දවසට මේ දුතාංගේ සමාදන් වෙනවා. කොච්චර වටිනවද? තමන් භාග්‍යවතුන් වහන්සේගේ සරණ ගියපු සැබෑ ශ්‍රාවකෙක් බවට පත්ුණා කියන සතුට තමන්ගේ හදවත තුල උපදිනවා. සමහර පිරිස් අටසිල් ගන්නවා. සමහර පිරිස් ඊට වඩා උසස් වෙන්න ඕන කියලා සීලෙන් නවාංග සීලයේ සමාදන් වෙනවා. තවත් සීලෙන් උසස් වෙන්න ඕන කියලා දසාංග සීලයේ සමාදන් වෙනවා. එතනින් එහා පැත්තට ගියාම පිංගුතුනි මිනිමේ දුතාංග සමාදානයේ පවා කිරීම ඉතාම වටිනවා. තමන්ගේ නිවන අරමුණු කරගෙන ඒක මෙලව තමන්ට මාර්ගඵලයක් නොලබන්න බැරි වුණත් සංසාරේ කවදා හරි දවසක බුද්ධෝත්පාද කාලෙක ඉතාම පහසුවෙන් මාර්ගඵල අවබෝධය ලබන්න ඒ දුතාංග සමාදන් වීමේ වීරිය පිංගුතුනි උපකාර වෙනවා ඔබ අප හැම දිනාටම. ඉතින් ඒ නිසා ඒක ඉතාම වැදගත්. ඉතින් මෙතන මේ මම මතක් කළේ මේ නේසාජ්ජිකංගයේ කියන දුතාංගය නේසාජ්ජිකංගයේ කියන දුතාංගයේදී තමන් නිදාගන් නැතුව වාසය කිරීම තමයි මේ දුතාංගයේදී සිදු කරන්නේ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ පිඟත්ති මේ දුතාංගය සමාදන් වෙච්ච බොහෝ පිරිස හිටියා. විශේෂයෙන්ම වැඩි ප්‍රමාණයක් භික්ෂුන් වහන්සේලා ඔන්නේ දුතාංගේ සමාදන් වෙලා ඉඳලා තියෙනවා. අපේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා මියාදි වශයෙන් ගත්තම බොහෝ ආරයන් වහන්සේලා පිංගතුනි මේ දුතාංගේ විශේෂයෙන්ම සමාදන් වෙලා ඉඳලා තියෙනවා. මේ නිදාගන් නැතුව වාසය කිරීම කියන දුතාංගය. ওই දුතාංගයේදී පිංගතුනි අර වගේම වාක්‍යන් දෙකක් කියලා සමාදන් වෙන්න පුළුවන්. සෙය්‍ය පටික්කිපාමි, ඒ කියන්නේ නිନ୍ଦ වර්ජනේ කරමි, නේසාජිකංගං සමාදියාමි, නේසාජිකංගේ කියන දුතාංගේ සමාදන් වෙමි කියන ආකාරයට සමාදන් වෙන්න පුළුවන්. ඒ නේසාජිකංග සමාදන් වෙන කෙනා පිඟතුනි හිඳගෙන හිඳීම, ඒ වගේම සක්මන් කිරීම, හිටගෙන සිටීම මෙන්න මේ ඉරියව් තුන පමණයි උන්වහන්සේට සුදුසු වන්නේ. උන්වහන්සේට සයනීය කියන නිදා ගැනීම කියන ඉරියව්ව සුදුසු නෑ. යෑම, සිටීම, හිඳීම කියන මෙන්න මේ ඉරියව් තුන විතරයි උන්වහන්සේට කැප. ඒතර දැන් මේ භික්ෂුන් වහන්සේ මේක සමාදන් වෙනකොට රාත්‍රී කාලේ රැය තුන් යමේ එක යාමයකදී නැගිට සක්මන් කිරීම අනිවාර්යයි. ඒ මේ දුතාංග සමාදන් වෙන භික්ෂුන් වහන්සේට පැවරලා තින වගකීම. මොකද සක්මන කියලා කියන්නේත් පිංඔතුනි මේ නිදා ගැනීම වලක්වන්න පුළුවන් එක ක්‍රමයක්. අර මුගලන් මහරහතන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවානේ නිින්ද වලක්වා ගන්න පුළුවන් ආකාර හතක්. ඉතින් ඒක එක ආකාරයක් තමයි මේ සක්මන් කිරීම කියන කාරණාව. තිගේ සක්මන් කිරීම ඉතාම වටිනවා මේ දුතාංග සමාදන් වෙච්ච භික්ෂුන් වහන්සේ රාත්‍රී කාලේ. ඒ වගේම තමයි දැන් මේ භික්ෂුන් වහන්සේටත් අර වගේම උත්කෘෂ්ඨ මධ්‍යම මෘදුක වශයෙන් මේ දුතාංග තුන සමාදන් වෙන්න පුළුවන්. උත්කෘෂ්ඨ මට්ටමට රකින භික්ෂුන් වහන්සේ ලෑලි කඩක්, ඒ කියන්නේ තමන්ගේ පිට තියෙන කොටස ලෑල්ලකින් හදපු පිටක්. එහෙම නැත්තම් සමහර ඔය සිවුරු එල්ලීමට පාවිච්චි කරන උපකරණ තියෙනවා. දැන් කණුවක් වගේ ගන්නකෝ. ආන් ඒ වගේ එකක්. ඒ වගේ තැනකටවත් එහෙම නැත්තම් සමහර පුටු ඔය පිට තියෙන ආසන වගේ තියෙනවා වේවැල් වගේ දැල් වලින් හදලා. ආන් ඒ වගේ එකක්. ඔය කියන කිසිම එකක් පාවිච්චි කරන්න බෑ මේ දුතාංග සමාදන් වෙන භික්ෂුන් වහන්සේ. ඒ කියන්නේ කෙටියෙන්ම කියනවා නම් මේ භික්ෂුන් වහන්සේට අංශක 90ට වඩා පල්ලෙහාට පිට නවන්න බෑ. හේතු වෙන්නත් බෑ, අංශක 90ට වඩා පල්ලෙහාට පිට නමන්නත් බෑ. ඒ පැත්තට පිට නමපු ගමන් පින් උතුණි මේ දුතාංගේ කැඩෙනවා. හිඳ ගන්නවා නම්
අරවගේ කිසියම් උපකරණයක් පාවිච්චි නොකර තමයි හිඳ ගන්නට ඕනේ. එතකොට දැන් උත්කෘෂ්ඨ මට්ටමට රැකෙන භික්ෂුන් වහන්සේ ඔය තුنين එකක්වත් උන්වහන්සේ පාවිච්චි කරන්නේ නැහැ. එමගේ මධ්‍යම ප්‍රමාණය රැකෙන භික්ෂුන් වහන්සේ සමහර වෙලාවට ඔය තුنين එකක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. මං අර අපේ පිටුතට මතක් කරා ගොඩාක් වෙලාවට මේ දුතාංග මධ්‍යම මෘදුක මට්ටමට එන්නේ සමහර වෙලාවට අර රෝගී බව වයෝ වෘද්ධ බව නිසා. ඉතින් ඒ වගේ අවස්ථාවක් ආවම උන්වහන්සේලා ඔය මධ්‍යම ප්‍රමාණය රකින්න වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ වෙලාවට අර කියපු මට්ටම් තුනෙන් එකක් විතර වගේ පාවිච්චි කරලා පිට තියා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෘදුක වශයෙන් රකින්න භික්ෂුන් වහන්සේ අර තුنين කැමති එකකට පිට තියා ගන්න පුළුවන්. මේ බිත්තියකට පිට තියා ගන්න පුළුවන්. හැබැයි ඒත් අංශ කණුවට වඩා එහාට පිට නමන්න බෑ. ඉතින් මෙන්න මේ විදියට තමයි මේ දුතාංගය සමාදන් වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් බුදුරජාන් වහන්සේගේ කාලේ පින්වතුනි මේ දුතාංගය සමාදන් වෙච්ච බොහෝ භික්ෂුන් වහන්සේලා හිටියා. ඉතින් දැන් ඒ භික්ෂුන් වහන්සේලාට ඊටාම පහසුවෙන් මේ දුතාංගය සමාදන් වෙන්න පුළුවන් කමක් ලැබිලා තියෙනවා. ඉතින් දැන් මේ භික්ෂුන් වහන්සේලා අතරින් යම් කිසි කෙනෙක් නිදා ගැනීමකින් ඉරියව්ව පාවිච්චි කරවොතින් ඒ පාවිච්චි කරපු ගමම්ම දුතාංගය කැඩෙනවා. ඒක තමයි මේ දුතාංගයේදී කැඩෙන ක්‍රමවේදය. ඊළඟට එහි ආනිසංස හැටියට පින්වතුනි සඳහන් කරන්නේ මේ භික්ෂුන් වහන්සේට ලැබෙන විශේෂ ලාභයක් තමයි යම් ආකාරයකට පනවපු තමන් වඩන භාවනා කමටහනක් තියෙනවනම් ඒ වඩන භාවනා කමටහන බොහොම සැප ප්‍රතිපදාවකින් යෙදීමේ හැකියාවක් තියෙනවා. ඒක තමයි විශේෂම ආනිසංසය. කියන්නේ භාවනා කරන්න ගියාම ඒ භාවනාවට හිත යොමු වෙනවා. මොකද දැන් ගොඩාක් කාලවට භාවනා කරනකොට නිදා ගැනීම ආදී බාධාවල් ඇති වෙන්න පුළුවන්. නමුත් මේ භික්ෂුන් වහන්සේට එවැනි බාධාවල් මගහැරෙනවා මේ දුතාංගය සමාදන් වෙලා තියෙනවා නම්. මොකද නිදා ගැනීම කියන එකෙන් වැළකුණාම ඒක පුරුදු වෙනවා. ඒ නිසා භාවනා කරනකොටත් නිදිමත ආදී වෙන බාධාවල් නැති වෙනවා. ඒ වගේම තමයි පැහැදීම ලැබෙනවා. කියන්නේ මනා දමනේ වෙච්ච ඉරියව් තමන් තුළ ඉපදෙනවා. ඒක තවත් විශේෂ ආනිසංසයක්. ඒ වගේම තමයි වීර්ය ආරම්භයට අනුකූල වීම. දක්ෂ වීර්යයක්, වැඩුණු වීර්යයක්, දියුණු වෙච්ච වීර්යයක් උන්වහන්සේගේ හිත තුළ වැඩෙනවා. ඒ වගේම තමයි යහපත් පිළිවෙත් වැඩිම කියන මෙන්න මේ ආනිසංසයත් ලැබෙනවා. මේවා තමයි පින්වතුනි ලැබෙන ආනිසංස හැටියට සඳහන් කරන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ පවා විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා මේ නිදා ගැනීම කියන එක වඳ භාවයක් කියලා. එහෙම උන්වහන්සේ පාවිච්චි කරලා තියෙන්නේ නිදා ගැනීම කියන එක මේ සසර සත්‍යයට බොහෝ බාධාවල් ඇති කරන නිසා. ඉතින් මෙන්න මේ කාරණාවල් තමයි ආනිසංස හැටියට භාග්‍යතුනාස දේශනා කරන්නේ මේ නීසාජිකංග දුතාංගේ සමාදන් වෙන භික්ෂුන් වහන්සේට. ඉතින් මෙන්න මේක තමයි දුතාංග 13. ඉතින් අපි නැවත ඒ දුතාංග 13 පිළිබඳව කෙටියෙන් මතක් කරනවා නම් පංශකූලිකංගය. පංශකූලිකංගය කියලා කියන්නේ පංශකූල පංශකූලයක් කියලා කියන්නේ පස් වගේ පිළිකුල් කියන එකයි. පස් වගේ පිළිකුල් පසට විසි කරපු එවැනි ආකාරයේ වස්ත්‍ර පාවිච්චි කිරීම තමයි පංශකූලිකංගය කියන්නේ. ඉතින් ඒවට සුදුසු වෙන වස්ත්‍ර ඒ දුතාංගේ පැහැදිලි කරද්දී අපි පින්වතුනි පැහැදිලි කරා වස්ත්‍ර වර්ග 23ක් තියෙනවා. ඒ වයින් එකක් තමයි පාවිච්චියට ගන්න පුළුවන්. ඒ වගේම තමයි තිචීවර කංගය. තිචීවර කංග දුතාංගේදී පින්වතුනි සිවුරු වර්ග 3යි දරන්න පුළුවන්. අන්දනේ දෙපට සිවුර, තනිපට සිවුර කියන මෙන්න මේ 3. ඔය තුන විතරයි දරන්න පුළුවන්. හතරවෙනි සිවුරක් දරන්න බෑ. ඒ වගේම තමයි තුන්වෙනි දුතාංගේ පිණ්ඩපාතිකංගය. පිණ්ඩපාතිකංගය කියලා කියන්නේ පිණ්ඩපාතයෙන් දානය සපයා ගැනීම. එතකොට අපි එතන දාන වර්ග 14ක් පැහැදිලි කරා. ඒ දාන වර්ග 14න් වැලකිලා තමයි ඒ පිණ්ඩපාත දානය බාර ගන්නට ඕන. ඊළඟට හතරවෙනි එක තමයි සපදාන චාරිකංගය. ඒ හතරවෙනි දුතාංගේදීත් අපේ පින්වතුන්ට අපි මතක් කරා ගෙපිලි වලින් ගියක් ගියක් ගන්න එක ගියක්වත් මග හරින් නැතුව පිණ්ඩපාතේ වැඩිම සපදාන චාරිකංග දුතාංගය. ඒකාසනිකග දුතාංගේ පස්වෙනි දුතාංගයේ එතනදී එක වේලක් දවසකට එක වේලක් දන් වැළ දීම කියන දුතාංගයයි එහිදී සමාදන් වෙන්නේ.
හයිවිනි දුතාංගේ පත්ත පින්නිකග්ග දුතාංගේ කියන්නේ පාත්‍රයට බෙදාගත්තු ප්‍රමාණය පමණක් වැළදීම කියන දුතාංගය ඒ වගේම තමයි කළුපච්චා බත්තිකංගය අර කළු පක්ෂියා කියන පක්ෂියා ආහාර ගන්නෝ වගේ ආහාර ගැනීම තමයි කළුපච්චා බත්තිකංගේ කියලා සඳහන් කරන්නේ ඒ කියන්නේ පවාරණී වීමෙන් පසුව වළඳන්නේ නැහැ නැවත අතිරික්තයක් වළඳන්නේ නැහැ කියන දුතාංගය එතනදී සමාදන් වෙන්නේ. ඒ වගේම තමයි ආරණ්‍යකංගේ කියලා කියන්නේ ආරණ්‍යවල වාසය කිරීම. ඒ වගේම තමයි රුක්මූලිකංගේ කියලා කියන්නේ රුක්මුලක වාසය කිරීම. අබ්බෝකාසිකංගේ කියලා කියන්නේ සෙවණක් නැති ස්ථානයක වාසය කිරීම. සෝසානිකංගේ කියලා කියන්නේ සොහනක වාසය කිරීම. ඒ වගේම තමයි අද අපි සාකච්ඡා කළා මේ යතා සත්ත්‍නිකංගය කියන මේ දුතාංගය ඒ යථා සත්ත්‍නිකංග දුතාංගය කියලා කියන්නේ යම් කිසි දායක කෙනෙක් පූජා කරපු සේනාසනයක් බාරගෙන එහි වැඩ ඉඳීම ඒ වගේම තමයි නීසජ්ජිකංගය කියලා කියන්නේ නිදා නොගැනීම කියන මෙනිමෙ දුතාංග 13. ඉතින් මෙනිමෙ දුතාංග 13 තමයි දුතාංග හැටියට අපේ ධර්මයේ විස්තර කරලා තියෙන්නේ. ඉතින් මේවායි තවත් බොහෝ කොටස් තියෙනවා පින්වතුනි පැහැදිලි කරන්න. එහෙම පැහැදිලි කරන්න ගියොත් අපට මේක දුතාංග පිළිබඳවම කරන දේශනාවක් වෙනවා. නමුත් මම හිතනවා අපේ පිංගතුන්ට දුතාංග පිළිබඳ යම් අවබෝධයක් ඇති කරගන්න මේ දේශනා මාලාව යම් ආකාරයකට ප්‍රමාණවත් වෙන්න ඇති කියලා. ඉතින් අපේ පිංගතුන් පුළුවන් නම් නැවත නැවත මේ දේශනා මාලාව අහන්න අපේ ඒ නාලිකාවෙම අපට මතක් කරා නිත්‍යපින් බණ කියලා YouTube නාලිකාවක මේ දේශනා මාලාව අපේ පිංගතුන් වෙනුවෙන් නැවත නැවත අහන්න ඒක ඒවයි දාලා තියෙනවා. ඉතින් අපේ පිංගතුන්ට ඒව නැවත නැවත ශ්‍රවණය කරලා තමන්ට මගහැරිච්ච යම් කරුණක් තියෙනවා නම් අන්නේ කාරණාව निराකරණය කරගන්නට පුළුවන්. ඉතින් ඒ කාරණාවත් අපේ පිංගතුන්ට මතක් කරමින් අපි අදට දේශනාව නිමාවටපත් කරනවා. ඉතින් අපි ලබන සතියේ අපේ නැවත රතවිනීත සූත්‍රය ඉතුරු කොටසට යමු. මොකද අපි රතවිනීත සූත්‍රය තමයි මේ සාකච්ඡා කරගෙන ආවේ. ඒකෙදි අතරමඟ මුණ ගැහිච්ච එක මාතෘකාවක් තමයි මේ දුතාංග පිළිබඳ පැහැදිලි කරයිම. අතරමඟදී මුණගැච්ච කරුණ තමයි අල්පේච්ඡ භාවය විස්තර කරාදී දැන් දුතාංග පිළිබඳ අල්පේච්ඡ වෙනවා කියලා කියන්නේ මෙන්න මේ දුතාංග 13 හෝ 13 න් එකක් හරි සමාදන් වෙච්ච භික්ෂුන් වහන්සේ කවදාවත් පිංඔතුණි තමන් දුතාංග රකින්න භික්ෂුන් වහන්සේ නමක් හැටියට අඟවන්නේ නැහැ. ඒක තමයි ඒ අල්පේච්ඡ භාවය කියලා කියන්නේ. වචනිකින්වත් ක්‍රියාවකින්වත් ඉරියව්වකින්වත් තමන් දුතාංග රකින්න බව අඟවන්නේ නැහැ. තාං එහෙම වාසය කිරීම තමයි දුතාංග පිළිබඳ අල්පෙච්ච භාවය කියලා කියන්නේ. ඉතින් ඒකට අනුග්‍රහයක් වීම පිණිස තමයි අපි මේ දුතාංග 13 පැහැදිලි කරගෙන ආවේ. එමනම් අපි අදට දේශනාව නිමාවටපත් කරනවා. අපි ලබන සතියේ අපේ දේශනා මාලාවේ රතවිනිත සූත්‍ර දේශනා මාලාව ඉතුරු ප්‍රමාණය සාකච්ඡා කිරීමේ අරමුණින්. එමනම් අද දවසේදී මේ උතුම් සද්ධර්ම දේශනාව මුළු මහත් ලෝකයා කිරීම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට ධර්මදේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන පින්වතුන්ට අපි පුණ්‍යානුමෝදනා කරනවා. මාස්වත්ත වැලිමලුව නෙල්ලුපිටිය පදිංචි රෙජිනෝල්ඩ් ග්‍රේස් මහත්මිය තමයි දේශනාවේ දායකත්වයේ දරන්නේ. තේ පින්වතුන් බලාපොරොත්තු වෙන රෙජිනෝල්ඩ් කොයිස් පියානන් ආර්කේකේ පොඩිනෝනා මෑනියන් රෙජිනෝල්ඩ් මාග්‍රට් ඒ අක්කා කියන මිනිමේ පින්වතුන්ට පින් අනුමෝදන් කරන්නටත් තිංගේ ඇතුළු නමි මිය පරලෝගියපු සීල මීගේ ඥාතින්ට පින් අනුමෝදන් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් හැම දිනාටම මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාගේම සසර ගමන සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි අපි සාදු කියා මේ වෙලාවේ පින් අනුමෝදන් කරමු. ඒ වගේම රෝගාතුරව සිටින W සරත් පර්සි D ආර්යදාස දසනායක කියන මෙනි මේ පින් උතුම්ට ආශිර්වාදේ කරනවා. ඒ පින්වත් හැම දිනාටමත් පෞලේ ඒ හැම දිනාටමත් ආශිර්වාදේ කරනවා. ඉතින් හැම දිනාටම නිදුක් නිරෝගී දිගාසිර සම්පත් සැලසේවා කියලා මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. ඒ වගේම මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින ලකිඳු ලක්ෂාන් නවෝදා නිත්මිනී කියන මිනිමේ දරුවාට දියණියටත් ආශිර්වාදේ කරනවා. ඉතින් ඒ දරුවන් දෙපළටත් ඒ වගේම මනීෂා මේදානි 2022 උසස් පෙළ විභාගයට පෙනී සිටින එවගේම 2022 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින තරුෂි නවෝදනී සෙනාල් අප්සර කියන මිනිමේ දරුවන්ටත් ආශිර්වාදේ කරනවා. ඉතින් ඒ දරුවන් හැම දිනාටම නිදුක් නිරෝගී දිගාසිර සම්පත් සැලසේවා කියලා අපි ආශිර්වාදේ කරන ඒ දරුවන්ගේ අධ්‍යාපන ගමන සාර්ථක වේවා. තමන්ගේ අනාගත ජීවිතය යහපත් කරගන්න සුවපත් කරගන්නට
බලාපොරොත්තු ඉලක්කයන් සියල්ලක්ම සපුර ගන්නට මේ උතුම් ධර්ම දානමේ පින හේතු වාසනා වේවා කියලා ආශිර්වාදේ කරනවා. එහෙමනම් අද දවසේ ලගා කරගත්තු සීල කුසලානි සංස ධර්මයන්ගේ බලෙන් ඔබ අප හැම දිනාටම කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා අජර වූ අමර වූ නිවන ලැබසැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා අපි ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා චබුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං.